Our Kitchen with Sanju. Our Kitchen with Sanju YouTube channel එකට ඔයාලාම සම්බන්ධයෙන් පිළිගන්නවා. අද මම රසක වම්බට බොජ්ජු හදන්න කොහොමද කියලා තමයි ඔයාලට ෂෙයා කරගන්නේ. මෙතනදී මම වම්බටු ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. ටිකක් ලොකු ඒවායින් මම ගත්තේ. මෙන්න මේ විදියට පැති කපා ගන්න ඕන ඔයාලට. හරස් අතට පළලා තීරු විදියට කපා ගන්න පුළුවන්. මේ විදියට හදන එක හරිම ලේසි. මේ විදියට කපනකොට පණුව කපුවා එහෙම අහු වෙනව නම් ඒක අයින් කරන්න. ඊළඟට මම මිරිස් කරල් 20ක් විතර අරගෙන තියෙනවා. මෙතෙන්දි දිග මිරිස් ගන්න පුළුවන් නම් වැඩිය හොඳයි. මේක මැදින් කලා ගන්නවා සම්පූර්ණයෙන්ම කපන්නේ නැහැ. මැදින් මෙන්න මේ වගේ ඉරක් කපා ගන්නවා. අවශ්‍ය ද්‍රව්‍ය පිළිබඳව මම description box එකේ දාලා තියෙනවා ඔයාලා බලන්න. ඊළඟට මම ග්‍රෑම් 100ක විතර රතු ලුණු වරන් තියෙනවා. රතු ලුණු ගණිදි ටිකක් ලොකු ඒවායින් ගන්න. ඊළඟට මම සුදු ලුණු ටික 4ක් 5ක් විතර අරගෙන එක හොඳින් කොටා ගන්නවා. Hari api sudah lunu kota agan ini berai. Ilang gitu. Inguru, podi kalak. Mama podi kali kipi akar agan itu ya neka. Handing kota agan. Ilang gitu meti ini. Mama soda laga itu. Wambodu peti tika. Mama kahwaturu kahatika kehagatte waturu entamai meti ke soda laga itu. Itu kota kahatapi penawadui. Ilang itu mati ini meti ke bedagan. මම තෙල් ටිකක් ලිපේ තියාගත්තා. තෙල් එක රත් වෙනකොට මේ ටික 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 දමමින් බැද ගන්නවා. ඒ අතරතුර ඔයාලට මතක් කරනවා අව කිචන් විත් සංජව YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් press කරලා තියාගන්න. අලුත් video එසනින් නරඹන්න පුළුවන්. මෙන්න මේ වගේ ගුරු පහයක් එනකොට ඉක්මනින්ම අපි ඉවත් කර ගන්න ඕන. මෙන්න මේ වගේ අනිත් පැත්ත ගසමින් අපි බැද ගන්න ඕන. Hari api dan etika tercacing iwat keregan nama. Tema mevi dia de kipas sarai kedi wampel tika sehera ma beda gata. Tema ma lunu tikat mevi dia de ma tela de dala ikmanima iwat keregan nama. Wambut wagi godak pelatihanin hai mani magana. Ilang tetapi kapagata amamiris tikat menna me widiyata ikmanin tama telata dala gannona. Tappara kīpayakin e tika ganna puluwan apata. මේ වෙලාවේදී ලිප ගොඩක්ම අඩු කරලා තියාගන්න ඕන. ලුණු සහ අමමිරිස් බදින වෙලාවේදී. ඊළඟට දැන් අපි
මොජු එක හදන්න සූදානම් වෙන්නේ එකට මම තෙල් හැඳි දෙකක් ලිපේ තියාගන්නවා. මෙතනදි මම මැටි භාජනයක් තමයි ගත්තේ. තෙල් ටික රත් වෙනකොට අපි කොටාගත්ත සුදු ලුණු සහ ඉඟුරු ටික හොඳින් බැදගන්නවා. ඊළඟට මම කුරුඳු කෑලි කිහිපයක් දානවා. ඊළඟට මම විනාකිරි කෝප්පයක් විතර දාගන්නවා. ඊළඟට අබ හැඳි දෙකක් දානවා. ඊළඟට කහ කුඩු හැඳි කාලක් විතර මිරිස් කුඩු හැඳක්. ඒ වගේම ගම් මිරිස් කුඩු හැඳි භාගයක් ලුණු හැඳි භාගයක් මේකට එකතු කරගන්නවා. ඊළඟට මම සීනි හැඳි තුනක් එකතු කරනවා. ඔයාලට ඊට වැඩි ප්‍රමාණයක් වුණත් එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ මේක උතුරනකම් අපි තියාගන්න. මෙන්න මේ වගේ බුබුළු වෙනකොට අපි කපා බැදගත්ත වම්බටු ටික, ලූණු ටික, ඒ වගේම අමුමිරිස් ටික මේකට එකතු කරගන්නවා. ඊළඟට මේක හොඳින් හැඳි ගා ගන්න ඕන, කවලම් කරගන්න ඕන. මෙන්න මේ වෙලාවේදී වුණත් අපිට රස බලලා ලුණු ටිකක් නැවත එකතු කරගන්න පුළුවන්. හරිම ලේසි. ඉක්මනට ඕනම අවස්ථාවකට මේ වගේ ප්‍රමාණය වැඩි කරමින් අව අඩු කරමින් අපිට මෙන්න මේ වම්බටු මොජු හදන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ හාල්මැස්ස උනත් බදලා මේකට එකතු කරගන්න පුළුවන්. මේක සති 3ක වගේ කාලයක් වතුර තෙත හැඳි දාන්නේ නැතුව අපිට භාවිතයට ගන්න පුළුවන්. චැනල් එකක් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.